අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත සවස 6 ප්‍රධාන පුවත් විකාශයයි මේ මම සඳරුවන් ඉදිරිමාන්න ප්‍රථමයෙන් අවධානය යොමු කරමු පුවත් සිරස්තල වෙත කොරෝනා වැළඳුණු දියුලපිටියේ කාන්තාවගේ වයස අවුරුදු 16ක් වන දියණියටත් කොරෝනා වැළඳී ඇති බවට තහවුරු වෙයි රෝගී වූ දියණියත් IDH රෝහල වෙත දියුලපිටිය කොවිඩ් ආසාදිත කාන්තාව ඇසුරු කළ 3000කට ආසන්න පිරිසක් හඳුනා ගනී. තවත් පිරිසක් හඳුනා ගැනීම ප්‍රශ්නයක් වෙයි. කාන්තාවට වෛරසය වැළඳුණු ආකාරය පිළිබඳවත් තවමත් නිශ්චිත තොරතුරක් නැහැ. දියුලපිටිය සහ මිනුවන්ගොඩ පොලිස් බල ප්‍රදේශ වලට ඇන්ත්‍රි නීතිය. හෙට සිට දිවයිනේ සියලු පාසල් වසා දමයි. මගී බස් රථවල මගින් ආසන ගණනට පමණයි. ගම්පහ දිස්ත්‍රික්කයේ ආරක්ෂක අංශ නිලධාරීන්ටත් විශේෂ දැනුම් දීමක්. දුම්රිය ගමනාගමනයේදී දැඩි සෞඛ්‍ය නීති හෙට සිට ජාතික ආරක්ෂාව තහවුරු කිරීම රජයේ පළමු සහ ප්‍රධාන වගකීමයි. රේෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා සමග රජයේ කිසිදු දේශපාලන ඩීල් එකක් නැහැ. ජනපති අවධාරණය කරයි. ආණ්ඩුව සමග සංධානගත වෙන්න කිසිදු සාකච්ඡාවක් කර නැහැ. විපක්ෂ නායක සජිත් පවසයි. විසිබන ව්‍යවස්ථා සංශෝධනයෙන් විකනකාධිපතිවරයාගේ බලතල කප්පාදු වන බවට විපක්ෂයෙන් ගෙන යන ප්‍රචාර බොරුවක්. අගමැතිගෙන් නිවේදනයක්. ප්‍රථමයෙන් අවධානය යොමු කරමු දේශීය පුවත් වෙත. ගම්පහ දියුලපිටිය ප්‍රදේශයෙන් හමු වූ COVID-19 ආසාදිත කාන්තාවගේ දියණියටත් COVID ආසාදනය වී ඇති බව අද පසුරුවේ තහවුරු වුණා. යුද හමුදාපති ලුතිනර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඒ බව සියත ප්‍රවෘත්ති අංශයේ වෙත තහවුරු කළා. මේ අතර COVID ආසාදිත අදාළ කාන්තාව අද පෙරවරුවේ හඳුනා ගැනීමත් සමග දියුලපිටිය සහ මිනුවන්ගොඩ පොලිස් බල ප්‍රදේශයන්ට නැවත දැනුම් දෙන තුරු පොලිස් ඇඳරි නීතිය ක්‍රියාත්මක කිරීමට ආරක්ෂක අංශ පියවර ගත්තා. පවතින තත්ත්වයේ හමුවේ දිවයිනේ සියලුම පාසල්වල දෙවන වාර නිවාඩුව හෙට සිට ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කළා. දියුලපිටිය ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදී කාන්තාවකට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බව අද පෙරවරුවේ තහවුරු වුණා. අදාළ කාන්තාව උණරෝගී තත්ත්වයක් හේතුවෙන් පසුගිය 28 වනදා නිවස ආසන්නයේ පිහිටි වෛද්‍ය මධ්‍යස්ථානයකින් ප්‍රතිකාර ලබාගෙන තිබෙනවා. ඉන්පසු ගම්පහ රෝහල වෙත ඇතුළත් වී ඇති අතර සුව වී නිවස වෙත යවන අවස්ථාවේදී සිදු කළ PCR පරීක්ෂණයකින් අනතුරුවයි ඇය COVID ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන ඇත්තේ. ඒ අනුව ඇය වැඩිදුර ප්‍රතිකාර සඳහා IDH රෝහල වෙත ඇතුළත් කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කළා. මෙම කාන්තාව මිනුවන්කොට බ්‍රැන්ඩික්ස් පෞද්ගලික ආයතනයේ සේවය කරනු ලබන අතර ඇය සමග සමීප සම්බන්ධතා පැවැත් වූ පුත්කලින් මේවන විටත් හඳුනා ගනිමින් සිටින බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමේ සභාපති උපුල් රෝහණ මහතා සියත අපකල විමසීමකදී සඳහන් කළේ. එසේම අදාළ කාන්තාව සේවය කරනු ලබන බ්‍රැන්ඩික්ස් සමූහය ඒ සම්බන්ධයෙන් නිවේදනයක්ද නිකුත් කර තිබෙනවා. සිය ආයතනයේ දැඩි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රියාමාර්ග ක්‍රියාත්මක වූ අතර කඩිනමින් ප්‍රතිචාර දැක්වීම මගින් මෙම කොවිඩ් ආසාදිත කාන්තාව කලින් හඳුනා ගැනීමට හැකි වූ බවයි අදාළ නිවේදනයේ දැක්වෙන්නේ. මේ සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හා සෞඛ්‍ය බලධාරීන් විසින් උපරිම සහාය දක්වා ඇති අතර මෙම සේවා ස්ථානය දැඩි විෂබීජහරණය කර ඇති බවද අදාළ නිවේදනයේ දැක්වෙනවා. වෛරසය ආසාදනය වූ අදාළ කාන්තාව සේවා ස්ථානය වෙත ගමන් කිරීම සඳහා එම ආයතනයේ කාර්යාලීය ප්‍රවාහන සේවය භාවිතා කර ඇති අතර ඊට සම්බන්ධ සමීපතමින් 40 දිනක පමණ නිරෝධායන සඳහා යොමු කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කර තිබෙනවා. එසේම සේවා ස්ථානයේ තුල ඇගේ සමීපතමින් ලෙස හඳුනාගත් පුත්කලින් 600කට අධික සංඛ්‍යාවක්ද නිරෝධායන සඳහා යොමු කිරීමට කටයුතු කළ බවයි දියුලපිටියේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා අපකල විමසීමකදී සඳහන් කළේ. ඒ අනුව අදාළ කාන්තාව සේවය කරනු ලබන සේවා ස්ථානයේ සේවකීන් 2500ක් පමණ සොය නිරෝධායනය සඳහා යොමු කර ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළා. දැන් මේ ආයතනයේ සේවය කරන කාන්තාවකට කොරෝනා රෝගී වරන්දී ඇති බවින් ඇය පදිංචි දියුලපිටිය පොලිස් බල ප්‍රදේශයේ ඇය පදිංචි නිවසේ සියලු සාමාජිකයින් මේ වන විට නිරෝධායන කටයුතු සඳහා රජයේ සෞඛ්‍ය බලධාරීන් මෙම කාන්තාවගේ පවුලේ සමාජිකයින් 6 දෙනෙකුද අපරාධ වූ නිරෝධායන මධ්‍යස්ථානය සඳහා යොමු කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කර තිබෙනවා. අදාළ කාන්තාවගේ දියණිය ගම්පහ ප්‍රසිද්ධ පාසලක ඉගෙනුම් ලබන අතර ඇයගේ ස්වාමියා ත්‍රිරෝද රත්රියදුරුක ලෙස සේවය කළ පුත්කලේ.
ඔවුන්ගේද ආශ්‍රදීන් සොයා ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවයි සෞඛ්‍යංශ පවසන්නේ. යම් යම් අපහසුතා පැනනගිලා තියෙනවා මේ කාන්තාවට කොවිඩ් 19 ආසාදන වුණු මූලාශ්‍රයේ සොයා ගැනීමේ ගැටලු පැනනගිලා තියෙනවා. මේ වෙනතුරුත් කුමන ප්‍රදේශයකින් කුමන ආකාරයට ආසාදනය වුණාද කියන එක මහජන සෞඛ්‍ය පරීක්ෂණයට හෝ වෙනත් සෞඛ්‍ය බලධාරීන් කිසිම කෙනෙකුට අනාවරණය කරගන්න හැකියාව ලැබිලා නැහැ. ඒ වගේම මේ කාන්තාව ගමන් කරපු ප්‍රදේශ සහ මේ කාන්තාව සමග ඍජුවම ස්පර්ශ වෙච්ච පුද්ගලයන් සහ තැනැත්තින් පිළිබඳ අපිට නිසි වාර්තාත් මේ වෙනතුරු අනාවරණය කරගෙන නැහැ. අනාවරණය වෙමින් පවතිනවා. සපේන තොරතුරු ඉතාමත් සීමිතයි. ඒ වගේම මේ කර්මාන්ත ශාලාව සතුව තියෙන තොරතුරු වල තියෙන්නේ මේ අය සමග ස්පර්ශ වෙච්ච අයගේ පෞද්ගලික ලිපිනයක්. නමුත් මේ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවය කරන 850ක් වූ සේවකයන් తాවකාලික නවාතැන් පොළවල්වල තමයි ලැගුම් ගෙන ඉන්නේ. මේ නිසා ඔවුන් සොයා ගැනීමත් දැඩි අපහසුතාවයකට පත් වෙලා තියෙනවා. ඒ වගේම මේ පවුලේ දරුවන් දෙදෙනෙක් පාසල් දරුවන් එක පාසල් දරුවෙක් දිගින් දිගටම පාසල් ගිහිල්ලා තියෙනවා ඊයේ දිනේ වෙනතුරුත් මෙලෙස අදාළ කාන්තාවට කොවිඩ් වෛරසය ආසාදනය වූ බව තහවුරු වීමත් සමග ගම්පහ දිස්ත්‍රික්කයේ දිවුලපිටිය හා මිනුවන්ගොඩ පොලිස් බල ප්‍රදේශවලට වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම් දෙනතුරු අද පෙරපරුවේ සිට පොලිස් ඇඳිරි නීතිය පනවනු ලැබුවා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන කාලය තුල මෙම ප්‍රදේශවලට ඇතුළු වීම මෙම ප්‍රදේශවලින් පිටවීම හා ප්‍රදේශ අතර ගමනාගමනයේ සම්පූර්ණයෙන්ම තහනම් වන බවයි පොලිස් මූලස්ථානයේ නිවේදනය කළේ මෙතර මිනුවන්ගොඩ සහ දිවුලපිටිය පොලිස් බල ප්‍රදේශවලට නැවත දැනුම් දෙනතුරු ඇඳිරි නීතිය පැනවීමත් සමග මේ සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව වූ විශේෂ සාකච්ඡාවක් දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම සහ ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්ුණා මෙතර මෙම සිදුවීමත් සමග දිවයිනේ සීලුම් පාසල් සඳහා හෙට සිට නිවාඩු ලබා දීමට අධ්‍යාපන අවත්‍යංශය තීරණය කළා. ඒ අනුව දෙවන පාසල් වාර නිවාඩුව හෙට සිට ආරම්භ වන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ. දිවයිනේ සීලුම පෙර පාසල්ද හෙට සිට නැවත දැනුම් දෙනතුරු වසා දැමීමට පියවරගෙන තිබෙනවා. මෙතර ගම්පහ දිස්ත්‍රික්කයේ උද්ගතව ඇති COVID-19 තත්ත්වයේ හමුවේ කැලණිය විශ්වවිද්‍යාලය යක්කල වික්‍රමාරච්චි ආයුර්වේද වෛද්‍ය විද්‍යායතනයේ හා නයිවල උසස් තාක්ෂණ ආයතනයේ හෙට සිට යලි දෙනුම් දෙනතුරු වසා තැබෙන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසනවා. මහර සහ මීගමුව වන්දනාගාරවල රඳවියන් බැලීම සඳහා අමුත්තන් පැමිණීම අද සිට නැවත දැනුම් දෙනතුරු නවතා දැමීමට වන්දනාගාර පාලනාධිකාරිය තීරණය කළා. මේ අතර පවතින තත්ත්වයේ හැමයේ පෞද්ගලික හා ළඟම බස් රථ සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි ආසන ප්‍රමාණයට මගින් ප්‍රවාහනය කිරීමට තීරණය කර තිබෙනවා. මේ අතර මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ප්‍රදේශවල සිටින යුද ගුවන් නාවික සහ සිවිල් ආරක්ෂක බලකායන්හි රාජකාරී කරන සියලුම පුද්ගලින් නැවත දන්වනතුරු රාජකාරී ස්ථානවලට රපෝර්ට් නොකරන ලෙස ආයතන ප්‍රධානින් වෙත දන්වා ඇති බව යුද හමුදා මාත්‍ය ඒකකයේ නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. ඉහත ප්‍රදේශ දෙක හැර ගම්පහ දිස්ත්‍රික්කයේ තුල සිටින අනෙක පුද්ගලින් හෙට දින පමණක් රාජකාරී සඳහා රපෝර්ට් නොකරන ලෙසත් තවද කඳවුරු තුල එම ප්‍රදේශවල සිටින පුද්ගලින් කඳවුරු තුලම රඳවා ගන්නා ලෙසයි අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ. හෙට දින රජයේ කාර්යාලයන්හි පැවැත්වෙන මහජන දිනය මේ සතිය තුල නොපැවැත්වෙන බව රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා පවසනවා. ඒ අනුව එළඹෙන සතියේ පැවැත්වීමට නියමිත මහජන දිනය සම්බන්ධයෙන් පසුව දැනුම් දීමට නියමිත බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මේ අතර අද පස්වරුව වන විට තහවුරු වූයේ අදාළ කාන්තාවගේ දිනියටත් COVID-19 වෛරසය ආසාදනය වී ඇති බවයි. ඒ අනුව ඇය ප්‍රතිකාර සඳහා IT රෝහල වෙත ඇතුළත් කළ බවයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්දු සිල්වා මහතා සියත අපකල විමසීමකදී සඳහන් කළේ. මෙතර COVID-19 වෛරසයේ පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ අද පෙරවරුවේ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්ුණා. විශේෂයෙන්ම මේ කාන්තාව සුපර්වයිසර් කෙනෙක් හැටියට ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවය කරනු ලබන්නේ. ඒ සේවය කරන ළඟම ඒ කාන්තාව වැඩ කරන ගොඩනැගිල්ලේ සිටපු සියලුම අයලුනුත් ඒත් එක්කම ඇය හා සමීපව විශේෂයෙන්ම ගමන් කරපු එයා පෞද්ගලික ආයතනයට අයත් බස් රථයක පමණයි ගමන් කළා තිබෙන නිවස දක්වා ඒ බස් රථයේ ගමන් කරපු අයලුත් සියලු දෙනාමත් ඊයේ රාත්‍රියේම අපි නිරෝධායනයට යොමු කරනු ලැබුවා නිවෙස්වල. ඊට අමතරව ඒ හා සම්බන්ධ වුණු ඇය හා පසුගිය දින කීපෙදීම හමුණු සියලුම අයවලුනුත් මේ ආකාරයෙන් නිවෙස්වල නිරෝධායන කිරීමට ඊයේ රාත්‍රියේම ක්‍රියා කරනු ලැබුවා. ඒත් එක්කම සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ඔවුන් සියලු දෙනාගේම
PCR පරීක්ෂණ කරලා කිසි දෙනෙකුට හෝ COVID ආසාදනය වී ඇති බවට තියනවාද කියලා තහවුරු කර ගැනීමට PCR පරීක්ෂණත් අපි කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් කටයුතු කරලා තිබෙනවා. ශ්‍රී ලංකා වාසී ජනතාව අතර මේ ප්‍රදේශවලට පසුගිය දින කීපෙදී ගමන් කරපු අයවලුන්ටත් ඉතාමත්ම පරිස්සම් විය යුතුව තිබෙනවා. මාස දෙකකට පස්සේ තමයි අපිට රෝගියෙක් සමාජයෙන් හමුවන්නේ. එතකොට මෙතෙන්දී අපි කරන්න ඕන ප්‍රධානම දේ තමයි ඇයගේ ආශ්‍රිතයින්ව හඳුනා ගැනීම. එතකොට පවුලේ තමුන්ගේ සේවා කරන ස්ථානයේ ඒ වගේම රෝහලේ ඇයගේ ආශ්‍රිතයින් ඇයට නිරාවරණය වෙච්ච අයව මූලිකවම හඳුනාගෙන ඔවුන්ව නිරෝධායනය කිරීමට කටයුතු කරලා තියෙනවා. ඒ වගේම ඔවුන්ගේ අවශ්‍ය අවස්ථා වෙද්දී PCR පරීක්ෂණ කර ඔවුන් අතර රෝගීන් ඉන්නවද කියන එක අපි තහවුරු කරගන්නවා. ඊළඟ පෙළේ ආශ්‍රිතයන්වත් හඳුනාගෙන ඒ ආශ්‍රිතයන් අතරත් PCR පරීක්ෂණ කිරීමත් ඒ වගේම ඒ ප්‍රදේශයේ අවශ්‍ය ස්ථානවල PCR පරීක්ෂණ සිදු කිරීම ඉදිරි කාලයේදී සිදු වෙනවා ඇති. මෙතෙන්දී වැදගත්ම දේ තමයි COVID-19 රෝගය කියන්නේ මේක වෛරස් රෝගයක්. අපි මේ සටන් කරන්නේ වෛරසයක් සමග. ඒ ඕනම අවස්ථාවක අපේ පාලනයෙන් ගිලිහිලා කොතනක හරි සමාජයේ තුලින් ස්මතු වෙන්න පුළුවන්. අපි දිගින් දිගටම පහුගිය කාලේ මේ පිළිබඳව අවධාරණය කළා. ඒ தත්ත්වය අද යථාර්ථයක් බවට පත් වෙලා තියෙනවා. නමුත් ඊටාත්ම වැදගත් දේ තමයි අපි රෝහලේදී ඊටාත්ම මූලික අවස්ථාවකදී අපිට මේ රෝගියාව හඳුනා ගන්න පුළුවන් වීම. ඉතින් ඒ தත්ත්වය ඉදිරියටත් තියෙන්න පුළුවන්. මේ සමාජයේ තියෙන්න පුළුවන්. ඒ නිසා මේ සමාජයට එන සියලුම දෙනා ඊටාත්ම වැදගත් කාරණා කීපයක් කරන්න තියෙනවා. ප්‍රධානම අනවශ්‍ය විදියට සමාජයට පැමිණීමෙන් වළකින්න ඕන පුළුවන් තරම් තමුන්ගේ නිවෙස් වලට වෙලා ඉන්න එක ඉතාමත්ම වැදගත් වෙනවා. ඒ වගේම සමාජයට එන හැම අවස්ථාවකම තමුන්ගේ මීටරයක දුරස්ථභාවය තබා ගැනීම ඉතාමත්ම වැදගත් වෙනවා. ඒ වගේම එන හැම අවස්ථාවකම නිසි පරිදි මුඛාවරණයක් පැළඳීමත් නිතර අත සබන් යොදා සෙවදීම ඒ වගේ සෞඛ්‍ය ආරක්ෂිත කටයුතු කිරීම ඉතාමත්ම වැදගත් වෙනවා. දිගින් දිගටම ඒ සමාජයේ සිදු කළ යුතුයි. ඔබ දන්නවා ලෝකයේ අද දසලක්ෂයක් පමණ රෝගීන් මැරිලා තියෙනවා මේ බෙහෙත් නැති ලෙඩින්. ඒ නිසා මෙය හුස්ම ගැනීමෙන් පවා බෝවෙන්නට පුළුවන් ලෙඩක්. තාම කිට්ටුව දෙදෙනෙක් තමන්ගේ ආශ්වාස ප්‍රාශ්වාස තෙරපුම් සහිත තැන්වල ඉන්න එපා කියලා අපි කියන්නේ. ඒකයි සංගීත සම්දර්ශන වගේ දේවල්, නොයෙකුත් ප්‍රිය සම්භාෂණ වගේ දේවල්. මේවා නැවත අපි මේ රටේ යම්කිසි කාලයකට නැවැත්විය යුතු වෙනවා. විශේෂයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මාර්ගෝපදේශන 56ක් නිකුත් කරලා තියෙනවා. ඒ ආයතන ඒ අංශ කටයුතු කළ යුත්තේ කෙසේද යන්න ඒ මාර්ගෝපදේශන 90 उपदेश दीक्षण විශේෂයෙන්ම ඊටම තදින් අපි නැවත මේ රටේ COVID-19 රෝගය මර්ධනය කිරීමට අවශ්‍ය සියලු පියවරවල් ගන්නවා. මිනුවන්ගොඩ සහ දිවුලපිටිය පොලිස් බල ප්‍රදේශවලට ආවරණය වන පරිදි නිරෝධායන ඇදිරි නීතිය ක්‍රියාත්මක කරනු ලබනවා. එය නැවත දැනුම් දෙනතුරු ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා විශේෂයෙන්ම ජනතාවගේ නිල්ලා සිටන ඒ ප්‍රදේශවල එම ඇදිරි නීතියට අවනත වෙමින් කටයුතු කරන ලෙසට විශේෂයෙන්ම ඔබ දන්නවා අපි පසුගිය මාර්තු 18 වෙනිදා ක්‍රියාත්මක කරපු ඇඳිරි නීතිය මාස 3කට ආසන්න කාලයක් පැවතුණා. නමුත් ඒ කාලය තුළ රටේ ජනතාවගෙන් 99%ක්ම එයට අවනතව කටයුතු කළ නිසා අපිට මේ රෝගය පාලනය කරගෙන ලෝකේ මේ රෝගය පාලනය කරපු දෙවැනි රට බවට පත් වෙන්නට හැකියාව ලැබුණා. එය මේ රටේ ජනතාව ලබා දුන් සහයෝගයේ ප්‍රතිඵලයක්. ඒ නිසා විශේෂයෙන්ම මේ අවස්ථාවේදී ශ්‍රී ලංකා පොලිසිය වෙනුවෙන් අපි ඉල්ලා සිටිනවා හැම දෙනාගෙන්ම විශේෂයෙන් මේ ප්‍රදේශවල ජනතාවගේ මෙම ඇඳිරි නීතියට ගරු කරමින් කටයුතු කරන ලෙසට යම් කිසි කෙනෙක් ඇඳිරි නීතියට පටහැනිව කටයුතු කරනවා නම් ඒ අය අත්අඩංගුවට ගැනීමටත් ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමටත් ඒ වගේම නිරෝධායන කටයුතු සිදු කිරීමටත් සිද්ධ වෙනවා. ඒ පොලිස් බල ප්‍රදේශ දෙකට මේ ඇඳිරි නීතිය ක්‍රියාත්මක වුණත් ඊට පරිබාහිර ප්‍රදේශවල ජනතාවගිනුත් රටේ සියලුම ජනතාවගිනුත් ඉල්ලා සිටිනවා නැවත වරක් අපේ පෙර පරිදි සෞඛ්‍ය පුරුදු වලට අනුගත වෙලා කටයුතු කරන්න කියලා.
මෙතර රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ පදිංචි අයෙක් නම් උණ රෝගී තත්ත්වයක් පවතින්නේ නම් වහාම ළඟමැති රෝහලකින් PCR පරීක්ෂණයක් සිදු කර ගන්නා ලෙසයි. එමෙන්ම අද දිනය තුල මෙරටේ නව කොරෝනා ආසාදිතයින් 5 දෙනෙකු වාර්තා වීමත් සමග සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 3400 දක්වා ඉහළ ගියා. COVID-19 වෛරසය ආසාදනයේ වී රෝහල්ගතව ප්‍රතිකාර ලබන ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සෞඛ්‍ය තත්ත්වය ඉදිරි පැය 48 තුළ තීරණාත්මක බව විදේශ මාධ්‍ය වාර්තා කරනවා. රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා සමග කිසිදු දේශපාලන ගිවිසුමකට එළඹ නොමැති බව ජනාධිපති කෝටාභය රාජපක්ෂ මහතා පවසනවා. ඒසීඑෆ් Facebook ගිණුමස්සේ සටහනක් තිබමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් සහ රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් සිය Facebook ගිණුමේ මෙලෙස සටහනක් තබා තිබෙනවා. එම සටහනෙන් ඔපුටා ගැනීම ජාතික ආරක්ෂාව තහවුරු කිරීම මගේ රජයේ පළමු සහ ප්‍රධාන වගකීමයි. එය සාක්ෂාත් කිරීම සඳහා දැනටමත් නිසි පියවර ක්‍රියාත්මක කර ඇත. මේ භූමිය මත ජනවාර්ගික ආගමික හෝ වෙනත් කවර ආකාර निश्चित पियवर අප රජය පසුබට වී නැත පාස්කු ප්‍රහාරය ගැන ජනාධිපති කොමිසමක් මගින් පූර්ණ විභාගයක් සිදු කරමින් පවතී එමෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අඛණ්ඩව පරීක්ෂණ සිදු කරමින් සිටී එම විභාග සහ පරීක්ෂණවලට අනතුරුව දැඩිව නීතිය ක්‍රියාත්මක කරනු ඇත පසුගිය කාලයේ සිදු වූ ආකාරයට පුද්ගලින් අත්අඩංගුවට ගැනීමට හෝ අත්නොමතිකව නිදහස් කිරීමේ බලය දේශපාලඥයින් අතට පත් කිරීමට මා සූදානම් නැත එය නිසි පරීක්ෂණවලින් පසු අදාළ බලධාරීන් විසින් නීති අනුකූලව ඉටු කෙරුණු ඇත අදාළ බලධාරීන් හෝ නිලධාරීන් අතින් යම් අතපසු වීමක් හෝ අත්වැරද්දක් සිදු වී ඇතනම් ඒවා නිවැරදි කිරීමටද මම කටයුතු කරමි. රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා සමග කිසිදු දේශපාලන ඩීල් එකක් අප රජය ඇති කරගෙන නොමැති බව අවධාරණය කරමි. මෙතෙක් කල ජනතාව මා කෙරෙහි තිබූ විශ්වාසය කිසිසේත් පළුදුවන ආකාරයට කටයුතු නොකරන අතර ඉදිරියේදීද එම විශ්වාසය තවදුරටත් තහවුරු වන පරිදි ක්‍රියා කරන බැව් ජනතාවට සහතික කරමි. උපුටා ගැනීම අවසන්. විසිවන සංශෝධනයෙන් විගණකාධිපතිවරයාගේ බලතල කප්පාදු වන බවට විපක්ෂයේ ගෙන යන ප්‍රචාර අසත්‍ය බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින්. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නිකුත් කළ මාධ්‍ය නිවේදනයෙන් උපුටා ගැනීම. විසිවන සංශෝධනයෙන් විගණකාධිපතිවරයාගේ බලතල කප්පාදු වෙන බවට විපක්ෂය විසින් සමාජය තුළ දුර්මතයක් ඇති කිරීමට උත්සාහ කරමින් සිටී. විගණකාධිපතිවරයා සම්බන්ධ ව්‍යවස්ථාමය ප්‍රතිපාදන ජනතාවගේ අවධානයට යොමු වන්නේ කලාතුරකිනි. එම නිසා මේ සම්බන්ධයෙන් දුර්මත ප්‍රචාරය කිරීම විපක්ෂයට පහසු කාර්යයක් වී තිබෙනවා. මේ සම්බන්ධයෙන් පවත්නා ප්‍රධානතම දුර්මතය වන්නේ 19 වෙනි සංශෝධනයෙන් විගණන කොමිසමක් ඇති කළ බවත් 20 වෙනි සංශෝධනයෙන් එය අහෝසි කිරීමට යන බවත්ය. 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයෙන් විගණන කොමිසමක් ඇති කළේ නැත. 19 වෙනි සංශෝධනයෙන් ඇති කළේ හුදෙක්ම විගණන සේවා කොමිසමක් පමණි. මේ විගණන සේවා කොමිසමෙන් කිසිදු විගණන කටයුත්තක් සිදුවන්නේ නැත. 20 වෙනි සංශෝධනයෙන් කෙරෙන්නේ විගණකාධිපතිවරයා සම්බන්ධ වගන්තිවලට 19 වෙනි සංශෝධනයෙන් ඇති කළ වෙනස්කම් අහෝසි කොට 19 වෙනි සංශෝධනයට පෙර ව්‍යවස්ථාවේ තිබුණු වගන්ති එලෙසම නැවත ස්ථාපිත කිරීම පමණි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මේ වගන්ති ගැන බොහෝ අයට අවබෝධයක් නැති යන උපකල්පන මත විපක්ෂයේ උදවිය ජනතාව මුලක් කිරීමේ අරමුණින් කිසිදු පැකිලීමකින් තොරව දිව අගට එන හැම බොරුවක්ම කියමින් සිටී. කරුණු හරිහැටි අවබෝධ කරගෙන විපක්ෂයේ මේ දුෂ්ට උත්සාහය පරාජය කිරීම අප කාගේ යුතුකමකි. උපුටා ගැනීම අවසන්. මේ අතර ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් දේශපාලඥයින් අදත් මෙලෙස අදහස් පළ කළා. 20 වෙනි සංශෝධනයට ඕනෑම මන්ත්‍රීවරයෙකුට සහාය දෙන්න පුළුවන්. ඔය සමගි ජන බලවේගයටත් සහාය දෙන්න පුළුවන් අවශ්‍ය නැහැ. ඒකට එකඟ වෙන ඕනෑම කෙනෙක් ඒ තම තමන් ඉන්න තැන ඉඳලම අපිට ඡන්ද දීමේ වැරද්දක් නැහැ. අපි පාර්ලිමේන්තුවේ ඉන්න 225 දෙනාගෙන් මිල්ලා හිටිනවා 20 වෙනි සංශෝධනයට උදව් කරන්න කියලා.
විසිවෙනි සංශෝධනය කියන්නේ ජනතා විරෝධී ඒ වගේම 19 වෙනි සංශෝධනයෙන් ප්‍රජාතන්ත්‍රවාදීව පෙන්නපු මුහුණුවර උදුරා ගන්න ක්‍රියාදාමයක්. එතන මෙවැනි ක්‍රියාදාමයකට සහයෝගය දෙන්න කිසිවෙක් ඉදිරිපත් වෙනවා නම් ඒක මහජන වමනාව යටපත් කිරීමට දරන උත්සාහයක්. 19 රටට ගැලපෙන්නේම නැහැ. 19 තුලින් තමයි ඔය පාස්කු ප්‍රහාරය පවා සිද්ධ වුනේ. මොකද වගකීමක් දරන්නේ කවුද කියන එක දැනෙන්නේ නැහැ. නායකයා කවුද උපනායකයා කවුද කියලා දැනෙන්නේ නැහැ. එක්කෝ සංශෝධනයක් එහෙම නැත්නම් අලුත් ව්‍යවස්ථාවක් එන්න ඕන. ඒ නිසා ඒක ගැන තමයි දැනට රජය කටයුතු කරගෙන යන්නේ. රජයේ ආයතන සියල්ල විගණනයට යටත් විය යුතු බබ සුද්දගේ කාලේ ඉඳන් පැවතිච්ච දෙයක්. මේ විගණන කොමිසම ස්වාධීන කොමිසම වෙනුවට විගණකාධිපතිවරයෙක් යලිත්පත් කරන්නේ ජනාධිපතිවරයා. අද ඒකාධිපති වෙන්න දඟලන්නේ කවුද කියන එක ජනතාවට මෙයින් වැටහෙනවා. විපක්ෂයේ කියන්නේ ආණ්ඩුව එනගන්නවා. ඉතින් ආණ්ඩුව එනගන්නවා නම් විපක්ෂයට හොඳයිනේ. ඊගවට කියනවා අපි මේක ජයග්‍රහණය කරවන්න දෙන්නේ නැහැ කියලා. අපි ඒ අයට කියනවා මේක ජයග්‍රහණය කරන්න දෙනවද නැද්ද කියලා තීන්දුව කරන්නේ පාර්ලිමේන්තුව. අපි අභියෝගයක් කරනවා. පුළුවන් නම් අපේ 150 නැති කරන්න. ආණ්ඩුව සමග සංධානගත වීම සම්බන්ධයෙන් කිසිදු සාකච්ඡාවක් සිදු කර නොමැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ කුලියාපිටියේ ශ්‍රී ශාසන අලංකාර විහාරස්ථානයට පැමිණි අවස්ථාවේදී මාධ්‍යවේදී නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පෙරවරුවේ කුරුණෑගල කුලියාපිටිය අස්වැද්දුම ශ්‍රී ශාසනාලංකාරාම විහාරස්ථානයට පැමිණියා. විහාරස්ථානයට පැමිණි විපක්ෂ නායකවරයා ආශිර්වාද ලබා ගැනීමේ නඩතුරුව මාධ්‍යට මෙලෙස අදහස් පළ කළා. COVID-19 කොරෝනා ප්‍රවණතාවයේ දිහා බැලුවම එක වරටම එම විස බීජය විනාශ කරන්නට පුළුවන් තත්ත්වයක නැහැ. තවමත් එයට එන්නතක් ලෝකේ සකස් කරමින් යන තත්ත්වයක් තුළ ඇත්ත වශයෙන්ම මේ තාක් දුරට කොරෝනා තත්ත්වය මැඩපවත්වාලන්නට කටයුතු කරලා තිබෙනවා. ඉතින් අපි බොහොම විපරමින් සිටින්නට ඕන. මේ උද්ගත වෙන හැම අවස්ථාවකදීම ආරක්ෂක පියවර ගන්න. අනු නියෝජනය කරන පිරිසක් ඔබවත් එක්ක සාකච්ඡා කරන විගන්ද සම්මානගත වෙන්නකෝ ඉතින්නේ. මේ රටේ පුරුද්දක් තියෙනවා මේ ඔලුගෙඩි සෙල්ලම. ඒ ඔලුගෙඩි සෙල්ලම් වලට අපි යන්න ඕනේ නැහැනේ. අපි ලබා ගන්නවා නම් වරමක් ලබාගෙනයි අපි ආණ්ඩු වෙනස කරන්න. එහෙම නැතුව මේ සූට් කේස් වලින් මුදල් ලබා දීලා සූට් කේස් පිටින් මුදල් ලබා දීලා අරක දෙනවයි මේක දෙනවයි කියලා මේ රටේ මේ පහුගිය කාලේ ක්‍රියාත්මකුණු ඒ ජරා ජීර්ණ වූ ඒ හීන පහත දේශපාලන සංස්කෘතිය අපිත් ප්‍රතික්ෂේප කරනවා රටත් ප්‍රතික්ෂේප කරනවා. අපි කතා කරන්න අවශ්‍ය නැහැ. හිතක් පපුවක් තියෙන හෘද සාක්ෂියක් තියෙන මහජන නියෝජිතයෝ දැන් 20ට විරුද්ධව පෙළ ගැහිලා තියෙන්නේ පොහොට්ටුවේ පැත්තෙන්. ඒ නිසා මේ දැන් පහුගිය කාලේ කියාගෙන ගියා 3-2 කියලා 3-2 හදා ගන්න ඉස්සෙල්ලා තමන්ගේ තියෙන ටික බලා ගන්නයි කියලා මම ආණ්ඩුවට මේ අවස්ථාවේ යෝජනා කරනවා. දූෂිතයන්ට දඩුවම් ලබා දෙන බවට වත්මන් රජයේ ජනතාවට ලබා දුන් පොරොන්දුව ඉටු කිරීමට අපහසුතාවක් වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලි චම්පික රණවක මහතා පවසනවා. විපක්ෂ නායක කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළා. මේ ආණ්ඩුව බලයට ආවේ අර්ජුන මහේන්ද්‍රන් කණෙන් අල්ලගෙනවා නේ. මේ රටේ ජනතාවට කිව්වේ එහෙමයි. මේ රටේ මහ බැංකුවේ සිදුවෙච්ච මහ දවාලේ සිදුවෙච්ච මහ මංකොල්ලේ ඕකනේ රටේ කිව්වේ සියලු දේට. දැන් ගෙනාවා අඩු ගානේ අර අර්ජුන ඇලෝසියස් එක තප්පර පහක් හිරේ දාන්න පුළුවන් වුණාද මේ ආණ්ඩුවට? ආණ්ඩුවේ රහස් පොලිසියට දවස් 7ක් යනකම් හොයාගන්නවත් පුළුවන් වුණාද? හැබැයි අපි ආණ්ඩුව යටතේ අපි අර්ජුන ඇලෝසියස් මාස ගානක් හිරේ දාලා තිබුණා. මතක තියාගන්න. 2015 කරපු දේ. ඒ වගේම 2016 ඒ කරපු වංචාවේ රුපියල් බිලියන 12න් බිලියන 11ක්ම ආණ්ඩුව ෆ්‍රීස් කළා ඒ සල්ලි අතට ගත්තා. මේ ආණ්ඩුව හිටියනම් ඒකත් දෙනවා. ඉතින් මේ ආණ්ඩුවේ තියෙන්නේ ඩීල්. ඉතින් ඒ ඩීල් ඒ වගේම කිව්වේ කොහොමද? සහරන් සිංහල බෞද්ධයින්ට කිව්වේ කොහොමද? සිංහල බෞද්ධ ඡන්ද වලින් ආවේ අපි සිංහල බෞද්ධ කියලා. බොහෝ දෙනෙක් කිව්වේ එහෙමයි. එහෙම කියලා ආවේ සහරන්ගේ අපරාධකාරයෝ. පිටිපස්සේ ඉන්නවා මේ ආණ්ඩුව පිටිපස්සේ දේශපාලන අපරාධකාරයෝ කියලා කිව්වේ. දැන් මොකද වෙලා තියෙන්නේ? කවුද අල්ලලා තියෙන්නේ? සාරාන්ගේ අපරාධකාරයෝ හිටපු දේශපාලන අපරාධකාරයෝ කවුරුත් අල්ලලා තියෙනවද? පාස්කු ප්‍රහාරයට සම්බන්ධ කිසිදු පුද්ගලයෙකු වත්මන් ආණ්ඩුවට එක් කර නොගන්නා බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද මල්වතුස් කිරේ මහනා හිමි බැහැදකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් අද පෙරවරුවේ මහනුවරට පැමිණි අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රථමයෙන් මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහනාහිමියන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා. අනතුරුව අමාත්‍යවරයා අස්කිර පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගුඩ ශ්‍රී ඥානරත්න මහනාහිමියන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා. අනතුරුව අමාත්‍යවරයා මාධ්‍යට මෙලෙස අදහස් පළ කළා. මාධ්‍යතුමා කලකිරීමෙන් යුතුව ප්‍රකාශයක් කළා.
රජයේ මැදිහත් වෙන්නේ නැහැ වන් කටයුත්තකට මොකද මේ රජයේ බලයට පත් කරන්න මේ සියලු පාර්ශව අපිට සහයෝගය ලබා දුන්නා නිසා බදුදින් ඇමතුමාගේ සහෝදරයව නිදාස් කරනවා නේදනවලි දුරකටන ඇමතුම් තියනවා වීඩියෝ කතිය වගේ දැන් ඒක මොකද වෙලා තියෙන්නේ මම කිව්වේ නැහැ කොහෙද මේ ආණ්ඩුව කිව්වා ආණ්ඩුවේ එම කියපු දෙයක් මම දන්නේ නැහැ අපේ ස්ථාවරයක් තියෙනවා ඒගොල්ල ආණ්ඩුවට ගන්නෙ නැහැ මේ රජයට ලඟු කෙරෙන්නේ පරිසර විනාශය ඊටම සීග්‍රයෙන් වැඩි වෙනවා ඒක යම් යම් දේශපාලඥයනුත් මේකට ඉන්නවා කියන දේශපාලඥයෝ දෙන්නෙක් තමයි දැන් අපිට මේවට සම්බන්ධ වෙලා තියෙන්නේ එක්කෙනෙක් ආණ්ඩුව පක්ෂයේ ප්‍රබල දේශපාලඥයෙකුට සම්බන්ධකම් තියෙන ප්‍රාදේශීය දේශපාලඥයෙක් අපි යාට අත්අඩංගුවට ගත්තා යාට නඩු පවරලා තියෙනවා ඒ වගේම විරුද්ධ පක්ෂයේ දේශපාලඥයෙකුට නඩු පැවරීමක් කරලා තියෙනවා අපිට පක්ෂයක් අදාළ වෙන්නේ නැහැ තනතුර අදාළ වෙන්නේ නැහැ පරිසරයට හානි කරන්නේ කවුද එයාට අපි දඬුවම් ලබා දෙමු ප්‍රංශයේ ජීවත් වන ශ්‍රී ලාංකික සම්භවයක් සහිත පවුලක ළමුන් සිව් දෙනෙක් ඇතුළු පස් දෙනෙක් තියුණු ආයුධ ප්‍රහාරයකට ලක් වී ජීවිතක්ෂයට පත් වී තිබෙනවා ප්‍රංශයේ ජීවත් වන ශ්‍රී ලාංකික සම්භවයක් සහිත පවුලක දරුවන් සිව් දෙනෙකු ඇතුළු පස් දෙනෙකු තියුණු ආයුධ ප්‍රහාරයකට ලක් වී ජීවිතක්ෂයට පත් වී තිබෙනවා ප්‍රහාරය එල්ල කළ එම දරුවන්ගේ මාමා වන පුත්කලයාද ශ්‍රී ලාංකික සම්භවයක් සහිත අයෙකු බවයි මෙට්‍රෝ නිවුස් වෙබ් අඩවිය සඳහන් කළේ පැරිස් නුවරදී ඊයේ උදෑසන වාර්තා වූ මෙම සිද්ධියේදී එම පවුලේ තවත් සමාජිකයින් තිදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා සිද්ධිය පිළිබඳ පොලිසිය දැනුවත් වී ඇත්තේ තුවාල ලැබූ එක් ළමයෙකු අසල වූ අවන්හලකට ගොස් ආධාර ඉල්ලා සිටීමත් සමගයි තම මාමා විසින් වියරුවෙන් මෙන් පවුලේ අනෙකුත් සමාජිකයින්ට පිහියකින් සහ මිටියකින් පහර දුන් බවයි එම දරුවා දෙනුම් දී ඇත්තේ තුවාල ලැබූ තිදෙනෙකු බරපතල තත්වයේ සිටින අතර ප්‍රහාරය එල්ල කළ තැනැත්තාද සිහිසුන් වී බිම ඇද වැටී සිටි අතර ඔහු අසල පිහියක් සහ මිටියක් තිබූ බව ප්‍රංශ පොලිසිය පවසනවා දිවිනේ ප්‍රදේශ කිහිපයක පොලිසිය සහ ආරක්ෂක අංශ විසින් සිදු කරන ලද වැටලීම් කිහිපයක් දැන් महानूर गलह पोलिस बुद्ध्यांशेट लाद तोरतुरक मत गलह पोलिस स्थानाधिपति वरयागे प्रधानत्वेन गलह निल्लम प्रदेशेदी उपाय दूतेकु योदवा सिदुकल वेटलीमकदी हेरोइन मिलिग्राम एकाई ग्राम असुवक समग एक्सेककरवेकु अत्तडंगुट गेनतिबेनवा अत्तडंगुटकत सेककरु गलह निल्लम प्रदेशेम पदिंचिकरवेकु नातर ओहु कालकपटान मेलस मद्र वेचावारमे निरतवतिबेन बवाय पोलिसिय संधान कले विशेष कार्य बलका मूलस्थानी नेलधारिंट लद तोरतुरक मत गल्किस्स खाल्देमुल्ल प्रदेशे सिदुकल वेटलीमकदे पसुगेदा पोलिस वेडी प्रहारेकिन जीवितक्षेट पत्वु गुणा कोविले रोहान एमति संविधानात्मक अपराध कल्ले नायकयागे समीपतमैन सिवदनेकु विशेष कार्य बलकाय विसिन अत्तडंगुवट गेन तिबेनवा सक्करुवन सतुव तिबि टीपनसय वर्गे गिनियवियट योदन पतुरम 255 मिलीमीटर नवे वर्गे पतुरम 4ක් सह माइक्रो वर्गे पतुरम 3ක් अत्तडंगुवट गेन गल्किस्स पोलिस थाने वेत इदिरिपत् कर तिबेनवा अत्तडंगुवट සැකරුවන් වයස අවුරුදු 34 38 28 සහ 44 යන වයස්වල පසුවන මොරටෝ සහ රත්මලාන යන ප්‍රදේශයන්වල පදිංචි කරුවන් බබයි පොලිසිය සඳහන් කළේ දව ජාවාරමේ නිරත වූ සැකරුවෙකු ඕමන්ත පාලමුටේ ප්‍රදේශයේදී බුරුත සහ දවකඳන් තොගයක් සමග ඕමන්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා ඒ පූලියන් කුලම පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරින්ට ලද තොරතුරක් මතයි මෙලෙස අත්අඩංගුවටගත් සැකකරු පාලමුටේ ප්‍රදේශයේ පදිංචි සැකරුවෙකු බබයි පොලිසිය සඳහන් කළේ දැන් රටවට අපවත් කිහිපයක් හැටියෙන් कोरोना वसंगत कालय तो सी सेवा कटयत कर्मी जनतावट महत्सेव्या इटुकल बलंगुड प्रदेश राज्य आयतन इमे उत्सव्या पसुगेद बलंगुड प्रदेश लेखम कार्यालय पेवतुना ए बलंगुड बालदक्ष संगमे मूलिकत्वेन කොළඹ මොහොදුතීරයේ ස්ථාන කිහිපයකින් මියගිය කැස්බෑවන් කිහිප දෙනෙකු වෙරළට ගොඩගසා ඇති බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අඩවි ආරක්ෂක නිලධාරී සමන් ලියනගේ මහතා පවසනවා. 10 දිනක ඊට වඩා වැඩි සංඛ්‍යාවක් මේ වෙරළ තීරයට රාත්‍රී කාලවලදී බදුල්ල නගරයේ ආශ්‍රිතව බලු ගහණය ක්‍රමයෙන් වැඩිවන ආකාරයක් දක්නට ලැබෙන බව වාර්තා වනවා මේ හේතුවෙන් ජල බීතිකාව වැනි රෝගී තත්ත්වයක් මෙම ප්‍රදේශය තුල පැතිරී යාමේ අවධානමක් පවතින බව ප්‍රදේශවාසීන් චෝදනා කරනවා බදුල්ල මහනගර සභාවේ නගරාධිපතිවරයා සඳහන් කළේ යම් අයෙක් ඉඩමක් පරිත්‍යාග කරන්නේ නම් මෙලෙස අයාල යන බල්ලන් නඩත්තු කිරීම සඳහා බලු අනාථාගාරයක් පවත්වාගෙන යාමට හැකියාව පවතින බවයි එත් සමගින් සියත සබසහය ප්‍රධාන පුවත් විකාශය අවසන්.
මෙම පුවත්තුළු තවත් දෙස් විදෙස් ආර්ථික සහ ක්‍රීඩා තොරතුරු සඳහා පිවිසෙන්න www.sietanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. අපි අලි හමුවන්නේ අපගේ රාත්‍රී ප්‍රවෘත්ති විකාශයෙන්. ඔබට සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.